ඔබ ආදරය කරන කලාතරු ගැන අහන ලැබෙන අලුත්ම තොරතුරු වගේම පුවත් ලද සැනින් දැනගන්නට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. ක්ලබ් වසන්තකේ ඝාතන සිද්ධියට සම්බන්ධ කාලිංග සහ චතුරංග ගැන තවත් තොරතුරු රසක් අනාවරණය වෙයි. මෙන්න දැන් ලැබුණු පුවතා. ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සැලසුම් කිරීම සඳහා අතුරුගිරිය ප්‍රදේශයෙන් කුලී පදනම මත නිවසක්ද ලබාගෙන මේ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම ඝාතනය සිදු කිරීමට පැමිණි වෙඩිකරුවන් පැමිණි සුදු පැහැති කාර් රථයෙන් ඔවුන් අපරාධය සිදුරු කර අතුරුගිරිය කොරතොට ප්‍රදේශයේදී කාර් රථයෙන් බැස වෑන් රථයකට ගොඩ වී ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ. මෙම වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ ලොකු පැටිගේ සමීපතම ගෝලයෙකු වන අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි කාලිංග කසුන් උදයංග නැමැති පුද්ගලයේ. මෙම වෙඩිකරුවන් එම වෑන් රථයෙන් බැස චතුරංග මදුසංක නැමැති පුද්ගලයා විසින් මතුගමින් ලබාගත් බස් රථයට කඩුවෙල ප්‍රදේශයේදී නැග කතරගම ප්‍රදේශයට පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙලෙස මොවුන්හට ඝාතනය කිරීමෙන් පසු පැමිණීම සඳහා වෑන් රථය පැදවූ චතුරංග මදුසංක නැමැති පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස මෙම වෑන් රථය බුලත් සිංහල ප්‍රදේශයේ අතහැර දමා ගිය බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලයෙන් සහ ප්‍රවෘත්ති පිළිබඳව අවධානය යොමු කරමින් දිනෙන් දින ලැබෙන තොරතුරු වලට අනුව තවදුරටත් මෙහි රැඳී සිටීම නුසුදුසු බැවින් විදේශගත වීමට ඔහු තීරණය කර ඇති අතර එසේ තීරණය කර ඔහු විදේශගත වීමට සූදානම් වන අවස්ථාවේදී අතුරුගිරිය බස්නාහිර පළාත් බුද්ධි අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබුණා. මෙලෙස අත්අඩංගුවටගත් වෑන් රථය පැදවූ රියදුරුවන චතුරංග මදුසංක නැමැති පුද්ගලයා සහ ලොකු පැටියගේ සමීපතම ගෝලයෙකු වන කාලිංග කසුන් උදයංග නැමැති පුද්ගලයන් දෙදෙනා අද දින අතුරුගිරිය පොලිස් නිලධාරීන් විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. පුවත් ලද සැනින් දැනගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.